ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි එකතු වෙලා ඉන්නේ ඔරිගමි ලස්සන නිර්මාණ කරන්න. ඉතින් මම පොරොන්දු වුණානේ මගේ දුවලා පුතාලාට මෙන්න මේ ලස්සන කාඩ් එක හදන හැටි කියලා දෙනවා කියලා. ඉතින් මං හිතුවා වැඩි අමාරු කරන්න නැතුව අපේ පුංචිම පුංචි පෙරපාසල් වල ඉගෙන ගන්න දරුවන්ටත් පහසුවෙන්ම හදන්න පුළුවන් විදිහේ ස්නෝ ඩ්‍රොප් ෆ්ලවර් එකක් හදාගන්න කොහොමද කියලා මෙන්න මේ විදිහට කියලා දෙන්න. විවිධ ක්‍රම තියෙනවා. මම කලින් වීඩියෝ එකේදී හැදුවට වැඩිය ලේසිම ෆ්ලවර් එකක් තමයි මෙතන තෝරගත්තේ. අපේ චූටිම දුවලා පුතාලට හදන්න ලේසි වෙන විදිහට. ඉතින් එහෙනම් අපි හදමු. මේ වගේ සුදු පාට කොලයක් ගන්න. ඒක මෙහෙම දෙකට නමන්න. අනිත් පැත්තටත් දෙකට නමන්න. ඊළඟට මේ අතටත් දෙකට නමන්න. මෙහෙම පරිස්සමෙන් අත තියලා මෙහෙම මේක පුරුදුයි දැන්. මෙහෙම දෙකට නමන්න. ඊළඟට මේක මෙහෙම දෙකට නමන්න. ඊළඟට මෙතනින් අත තියාගෙන මේක පරිස්සමෙන් මෙහෙම මෙතන තියෙන ධාරයට නමා ගන්න. ඊළඟට මෙතන තියෙන ධාරේ මේ මැද ධාරේ ළඟට මෙහෙම අත තියලා නමා ගන්න. නැත්තම් මේක එහාට මෙහාට වෙන්න පුළුවන්. මේ පැත්ත මෙහෙම නමා ගන්න. ඔන්න බලන්න මෙන්න මේ විදිහට මේ හදාගෙන තියෙන්නේ. මේ කාඩ් එකෙත් මේ මල තමයි මේ හදාගෙන තියෙන්නේ. මෙතන මල චුට්ටක් වෙනස්. ඒකත් මම ඊළඟට කියලා දෙන්නම්. ඉතින් මේ හදුවේ අපි සෙන්ටිමීටර 15ක් දිග 15ක් පන්න කොලයකින්නේ. ඉතින් මේ හදාගෙන තියෙන මේ චූටි මල් හදාගෙන තියෙන්නේ සෙන්ටිමීටර 2.5ක් දිග 2.5ක් පල්ල කොලයකින්. අපේ චූටි දරුවන්ට එච්චර චූටියට හදන්නම් අමාරුවේ කමක් නෑ. අපි ටිකක් ලොකු මල් හදමු. ලොකු කොලයක් අරගෙන මේ විදිහට අලව ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ අවුරුදු 4.5ක පුංචි දරුවෙක් හදපු නිර්මාණයක්. ඉතින් අපි මේකෙන් කාඩ් එකක් හදා ගන්න හැටි බලමු. අපි මෙහෙම කොලයක් අරගෙන දෙකට නමන්න. දෙකට නමලා මේකේ තමයි අපි මෙන්න මේ වගේ අපේ පණිවිඩයක් ලියන්න හදන්නේ. මෙහෙම දිග ඇරලා අපිට පුළුවන් අපේ පණිවිඩය ලියන්න. මේකේ අපි අර මම ඒකට අරගෙන ආවා චූටි මල් කීපයක් හදාගෙන මෙන්න මේ වගේ රවුමට අලව ගන්න හැටි කියලා දෙන්න. මේ කාඩ් එක හදා ගන්න අපට ඕනේ වෙනවා ප්‍රමාණ දෙකකින්. ඒ කියන්නේ රවුමේ ප්‍රමාණ එකක් ලොකුවට එකක් පොඩියට. දුවල පුතාලට මේක කැමති ප්‍රමාණයකින් ගන්න පුළුවන්. මේ වගේ රවුම් ඕවල් ෂේප් එකේ හැඩතල දෙකක් ඕනේ වෙනවා. ඊළඟට මේ පුංචිට හදාගත්ත මල්. ඊළඟට අපි මේකේ මේ නටුව කොටස හදාගන්න පුංචි පටි දෙකක් ඕනේ වෙනවා. ඒ වගේම අපට පුළුවන් මෙන්න මේ වගේ කොලයකින්. අපි වැඩ කරනකොට ඉතුරු වෙන කොල තියෙනවානේ. ඉතින් අපට කිසි හැඩයක් නැති වෙන්න මෙන්න මෙහෙම පුංචි කොල කපා ගන්න පුළුවන්. දැන් අපි හදන හැටි බලමු. මේ අපි මේකට තව අපි යොදාගමු මේ ඩබල් සයිඩ් ටේප් එකක්. ඒ ටේප් එකත් කොහොමද යොදා ගන්න කියලා මම කියන්න. මේකේ පුංචිම රවුම ගන්න. අරගෙන අපි හදාගත්ත ස්නෝ ඩ්‍රොප් ෆ්ලවර්ස් අලව ගමු. අපිට ඒක විවිධ හැඩවලට හදා ගන්න පුළුවන්. ඊළඟට අපි මේ වගේ චූටි පටියක් අරගෙන ඒක මෙන්න මෙහෙම අතෙන් තියලා මෙන්න මෙහෙම නමාගෙන නමාගෙන යන ගමන් මේ අතෙන් මෙන්න මෙහෙම රවුම් කරන්න, රෝල් කරන්න. එහෙම රෝල් කරලා මේ එක කොටසක් මෙහෙම ඉඩ තියන්න පොඩි කෑල්ලක්.
තව එකක්. එක දෙකක් ඕනේ වෙනවනේ. මුල කොටස මෙහෙම පොඩ්ඩක් නමලා ගන්න අතින් ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙහෙම ඇඟිලි දෙක මෙහෙම කරකවන ගමන් ඒක අඹරව ගන්න. එකට කියන්නේ අඹරනවා කිය. හරි ඒකෙත් අපි උඩ කොටස පොඩ්ඩක් කපා ගන්න. දැන් මේකේ පරිස්සමෙන් ගම් ගා ගන්න ඕනේ. මේ ගම් ගාගෙන මේ අපි ඉතුරු කරගත්ත කොටස ඉතුරු කරගත්ත කොටසේ මෙන්න මෙහෙම ගම් ටිකක් ගාලා මලේ පොඩ්ඩක් උඩට වෙන්න. ඒක නම අලව ගන්න ඕනේ. මලේ උඩට වෙන්න. ඊට පස්සේ මෙහෙම රවුමට කැරකෙන විදිහට අපි මේක අලව ගමු. වැඩි කොටස අපිට පුළුවන් මෙහෙම කපා ගන්න. කපාගෙන මෙහෙම පරිස්සමට තියලා පරිස්සමෙන් අලව ගන්න ඕන. ඊළඟ කට් එහෙමයි. ඒකෙත් අපි නටුවේ වැඩි කොටස කපා ගන්නවා. ඊළඟට අපිට පුළුවන් අපි අර කපාගත්ත අර ඒක කපාගත්ත කොළ කොටස් අපිට පුළුවන් මෙතන යට කොටසේ විතරක් ගම් ටිකක් ගා ගන්න. එතකොට ඒක ස්වභාවික හැඩයක් තියෙන්න අලව ගන්න පුළුවන්. ඒ වගේම මේ මලේ මේ මුල කොටසෙම දිග කොළයක් මෙහෙම තියෙනවා. ඒකත් අපි මේ විදිහට අලව ගමු. එතකොට තමයි ඒක ලස්සන වෙන්නේ. දැන් අපි මේකට ඩබල් සයිඩ් ටේප් එකක් අලව ගමු වෙටි. අපි අපේ අනිත් රවුම අරගෙන මේක මේ විදිහට ඒකේ පරිස්සමෙන් ඒ වටේ ධාරි පේන විදිහට අලව ගමු. දැන් අපි කාඩ් එකට ගත්ත කොටසේ අපි පොඩ්ඩක් මෙන්න මේ වගේ හැඩයක් එන විදිහට අපි කොළ පාටින් තන කොළ වගේ පේන විදිහට මේ විදිහට පාට කරගමු. මේ චිත්‍ර කාඩමත් එක්ක එකතු වෙන දුවල පුතාලට නම් දැන් හරි ලේසි. මේ වගේ එකක් කරන්න කියපුවම ඒගොල්ලෝ දන්නවා මේවා ලස්සනට පාට කරන හැටි. තාම එකතු වෙන්න බැරි වුණ දුවල පුතාලා ඉන්නවා නම් අපේ චිත්‍ර පාඩමට දැම්මම එකතු වෙන්න. හරි ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් වේ. දැන් අපි අපේ මේ පැත්තටත් ඩබල් සයිඩ් ටේප් එකක් අලව ගමු. මේ කාඩ් එක අපි මෙන්න මේ විදිහට ඉතින් අලව ගමු. ඊළඟට පුළුවන් අපේ හැපි බර්ත්ඩේ කියලා අපි ලියා ගමු. ලස්සනයි නේද කාඩ් එක. දුවලා පුතාලට අපි දැන් ඔරිගමි මල් ගොඩක් ඉගෙනගෙන තියෙන හින්දා මේ වගේ නෙමෙයි කැමති මලක් එකක් දෙකක් නෙමෙයි මේක පිරෙන්න ගොඩාක් උනත් හදලා අලවලා ගන්න පුළුවන් නේද ලස්සන කාඩ් එකක් හදලා. ඕ ඊළඟ සැරේ යාළුවගේ බර්ත්ඩේකට අනිවාර්යෙන් මේ වගේ ලස්සන කාඩ් එකක් හදලා දෙන්න. යාළුවා ගොඩක් සතුටු වෙයි. අපි තවත් මේ වගේ නිර්මාණ කරමු. ආයුබෝවන්.